කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එක මම හිතනවා ගොඩ දෙනෙකුට වැදගත් වෙයි කියලා. ඔන්න විශේෂයෙන්ම ස්කින් එකට සුදුසු නැති ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් කොහොමද හරි ප්‍රතිකාර ක්‍රම ඔස්සේ මේ දේවල් නැති කරගන්නේ? ඒ වගේම හොඳ ප්‍රොඩක්ට් එකක විශේෂයෙන් ඔයා ඕනම ස්කින් හෙයා ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් මොනවද ඔයා සැලකිලිමත් වෙන්න ඕන කරුණු? ඒ වගේම දැන් මේ වෙනකොට මාකට් එකේ ගොඩාක් හොඳ බ්‍රෑන්ඩඩ් වලත් ෆේක් ප්‍රොඩක්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා කොහොමද හරියටම ඔරිජිනල්ද ෆේක්ද කියලා හඳුනගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එකට subscribe වෙලා නැත්නම් ඉක්මනින්ම subscribe වෙන්න. ඒ වගේම bell notification එකත් click කරන්න අමතක කරන්න එපා. ඔන්න beauty with sumo කියලා search කරොත් ඔයාලට මාව Facebook සහ Instagram page වලට contact කරගන්න පුළුවන්. ඕනම ගෑල්ලමෙක් තමන්ගේ ෆේස් එක ලස්සනට තියාගන්න කැමති. ඉතින් ඒ නිසානේ අපි ගොඩක් ප්‍රොඩක්ට් පාවිච්චි කරන්නේ. ඒ වුණත් ඇතැම් වෙලාවට අපි පාවිච්චි කරන වැරදි ප්‍රොඩක්ට් නිසා අපේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක අපි මොනවද හරියටම අනුගමනය කරන්න ඕන දේවල්? මෙන්න මේවා. අපි පාවිච්චි කරපු ක්‍රීම් වල තියෙන ඉන්ග්‍රීඩියන්ට් අණුව සහ අපේ ස්කින් එක මේවාට ප්‍රතික්‍රියා කරන විදිහ එකිනෙකන අණුව වෙනස්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වගේ තත්ත්වයකදී වෛද්‍යවරයෙක්ට යොමු වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඩර්මටොලොජිස්ට් කෙනෙක්ම චැනල් කරන එකත් වැදගත්. මොකද ඩර්මටොලොජිස්ට් කෙනෙක්ට ස්කින් ඇනලයිස් එකක් මගින් ඔයාගේ ස්කින් එක කොච්චර ඩැමේජ් වෙලාද කියන දේ බලන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමයි ඔයාට ගැළපෙන ට්‍රීට්මන්ට් එක තීරණය වෙන්නේ. ඉතින් ඒ වගේම ඩර්මටොලොජිස්ට් කෙනෙක් ගාවට යනකොට ඔයා පාවිච්චි කරපු ක්‍රීම් එක අරගෙන යන එක ගොඩක් වැදගත්. තවත් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි බෙහෙත් ගත්තා ඒත් තාම කිසිම රිසල්ට් එකක් නැහැ කියලා. ඇත්තටම මෙතෙන්දි වෙන්නේ ස්කින් එකේ තියෙන ඩැමේජ් එක නිසා නැවතත් ස්කින් එක සුව වෙන්න ගන්න කාලය වැඩි. උදාහරණයක් විදිහට ඔයා මර්කරි අඩංගු ක්‍රීම් එකක් පාවිච්චි කරා කියලා හිතන්න. ඉතින් මර්කරි කියන්නේ ඉතා ඉක්මනින්ම ස්කින් එකට ඇබ්සෝබ් කරගන්න ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒත් මේක ලේවලට මිශ්‍ර වුණාට පස්සේ ඉවත් කරන්න ගොඩක් අමාරුයි. සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒ නිසා ඉවසීමෙන් ප්‍රතිකාර දිගටම ගැනීමත් වැදගත්. ස්කින් එකේ ඩැමේජ් එක නැති වෙන්න අපි ගන්න බේත් වගේම ස්කින් එකේ නැවතත් ඉක්මනින් සුවපත් වෙන්න අපි අපේ ලයිෆ් ස්ටයිල් එකක් වෙනස් කර ගන්න ඕනේ. ඒ කියන්නේ වැඩි වශයෙන් එළවලු පළතුරු කැමට ගන්න ඕනේ. ඒ වගේම දිනකට නියමිත වතුර ප්‍රමාණය අනිවාර්යයෙන්ම මගෙන වාරව බොන්න ඕනේ. විශේෂයෙන්ම මනස සුවපත් කරන ව්‍යායාම හා කලාත්මක දේවල් වලට යොමු වෙන්න. මොකද ස්කින් එක සුවපත් වෙන්න මානසික සුවයත් ගොඩක් වැදගත්. මොකද ස්කින් එක ගැන හිත හිත ඔයා හිත කරදරෙන් හිටියොත් ඔයාගේ ස්කින් එක සුවපත් වෙන තවත් වැඩිපුර කාලයක් යන්න පුළුවන්. තවත් ප්‍රධානම දෙයක් තමයි ඔයාගේ ස්කින් එකේ තියෙන ඩැමේජ් එක නැති වෙනකන් අනිකුත් ස්කින් එක ලයිට්නින් කරන බ්‍රයිට්නින් කරන ප්‍රොඩක්ට් පාවිච්චි නොකර ඉන්න. ඒ කියන්නේ පුළුවන් තරම් ස්වභාවික දේවල්ම පාවිච්චි කරන්න. ස්වභාවික සත්කාර විදියට ඔයාට පුළුවන් ඇලෝවේරා ජෙල්, අයිස් කියුබ්ස් ඒ වගේම පොල් වතුරත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පොල් වතුර ඔයාට බොනවා වගේම ස්ප්‍රේ එකක් විදියට ඔයාගේ ෆේස් එකටත් ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වෙලා ඔයාගේ ස්කින් එක ඉක්මනින්ම සුවපත් වෙනවා. මේ වෙනකොට මාකට් එකේ ගොඩාක් බියුටි ප්‍රොඩක්ට් තියෙනවා. මේ අතර සුදුසු ඒවා වගේම අනුසුදුසු ඒවාත් තියෙනවා. ඉතින් අපි කොහොමද අපිට ගැළපෙන්න හරියටම හොඳ ප්‍රොඩක්ට් එකක් තෝරගන්නේ? මෙන්න මේ විදිහට. ස්කින් ප්‍රොඩක්ට් එකක් තෝරගන්නකොට ස්කින් ටයිප් එක අනුව තෝරගන්න එක ගොඩක් වැදගත්. විශේෂයෙන්ම ඔයාට තියෙන්නේ ඔයිලි හරි ඩ්‍රයි හරි ස්කින් එකක් නම්. ඒ වගේම කම්බිනේෂන් ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ ඔයාගේ ස්කින් එකේ වැඩි ඔයිලි ගතියද එහෙමත් නැත්නම් ඩ්‍රයි ගතියද කියලා බලලා ඒ අනුව තෝරගන්න. ඕනම ස්කින් ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නකොට හොඳම බ්‍රෑන්ඩ් එකකින් ගන්න උත්සාහ කරන්න. මොකද හොඳ ක්වලිටි බ්‍රෑන්ඩ් එකක් නම් තමන්ගේ නිෂ්පාදන වලට නිරන්තරයෙන්ම ආරක්ෂිත වගේම හොඳ ගුණාත්මක අමුද්‍රව්‍ය තමයි තෝරගන්නේ. ඒ වගේම මේ හැම ප්‍රොඩක්ට් එකක් සඳහාම ඔවුන් ලැබ් ටෙස්ට් ගණනාවක්ම කරනවා. අනිත් ප්‍රධානම කරුණ තමයි අමුද්‍රව්‍ය. ඉතින් ඕනම ස්කින් ඇන් හෙයා ඒ වගේම පර්ෆියුම් ප්‍රොඩක්ට් එකක් ගන්නකොට අමුද්‍රව්‍ය ගැන ලොකු අවධානයක් දෙන්න. උදාහරණයක් විදිහට විශේෂයෙන්ම ඔයාට තියෙන සෙන්සිටිව් ස්කින් එකක් නම් ඇල්ෆා හයිඩ්‍රොක්සයිඩ් වගේ ඉන්ග්‍රීඩියන්ට් වලින් පරිස්සම් වෙන්න. මොකද ඒක ඔයාට ඇලර්ජික් වෙන්න පුළුවන්. ඕනම ප්‍රොඩක්ට් එකක් ගන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳව Google එකේ සර්ච් කරන්න. මේකෙන් ඔයාට ඒ ප්‍රොඩක්ට් එක ගැන තියෙන රිවියුස් ඒ වගේ මේක පාවිච්චි කරපු අයගේ ෆීඩ්බැක් එයාලගේ කමෙන්ට් වගේ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් ඒ තුලින් ඔයාට ප්‍රොඩක්ට් එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
ඒ වගේම ඔයා ගන්න ප්‍රොඩක්ට් වල නිෂ්පාදිත සහ කල්ලිත් කෘත්‍රිමේ දින ඒ වගේම මේ ප්‍රොඩක්ට් සඳහා ලබා දී ඇති තත්සාතික ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔයා හෙයා ස්ට්‍රේට්න එකක් එහෙම නැත්නම් ෆේෂල් සම්න එකක් වගේ දෙයක් මිලදී ගන්නවා නම් රිටර්න් පොලිසි සහ ගැරන්ටි එක ගැන සැලකිලිමත් වෙන්න. මොකද මේ දේවල් වලින් ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් ඔයාට රිටර්න් පොලිසි සහ ගැරන්ටි එක ගොඩක් වැදගත්. අපිට ගැළපෙන හොඳ ප්‍රොඩක්ට් එකක් තෝරගන්නකොට අපිට ඇතිවන තවත් ප්‍රශ්නයක් තමයි මේක ඔරිජිනල්ද එහෙම නැත්නම් ෆේක්ද කියලා. මොකද විශේෂයෙන්ම හොඳ බ්‍රෑන්ඩ් වල මේ වෙනකොට ගොඩාක් ෆේක් ප්‍රොඩක්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොමද අපි හරියටම ඔරිජිනල්ද ෆේක්ද කියලා දැනගන්නේ? මෙන්න මේ විදිහට. මුලින්ම ඔයා ගන්න යන ප්‍රොඩක්ට් එකේ ෆේක් ප්‍රොඩක්ට් තියෙනවද කියලා සර්ච් කරලා බලන්න. සාමාන්‍ය බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට් වල තියෙන මිල ගණන් ඔයාට ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන්ම බලා ගන්න පුළුවන්. ඒ වුණත් ෆේක් ප්‍රොඩක්ට් වල තියෙන ප්‍රයිසස් ඔරිජිනල් එකට වඩා ගොඩක් අඩුයි. ඒ වගේම ඒ ප්‍රොඩක්ට් වල ගොඩක් printing mistake තියෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය ඔයාට Mac, Nix, Hailey, Huda Beauty වගේ බ්‍රෑන්ඩඩ් වල බලා ගන්න පුළුවන්. මේක ලේසියෙන් බලා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි barcode scan එක. ඒක බලන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම barcode scanner app එක Play Store එකෙන් download කරගන්න. ඊට පස්සේ app එක on කළාම එන viewfinder කොටුව ඔයාට check කරගන්න ඕන barcode එක මත ටික වෙලාවක් අල්ලගෙන ඉන්න. ඉතින් scan වුණාට පස්සේ මේ විදිහට scan detail එකක් එනවා. ඊට පස්සේ product search කියන එක click කරන්න. ඉතින් product එක original නම් ඒ ගැන විස්තර ඔයාට එනවා. එහෙම නැත්නම් මේක fake නම් unknown result කියලා තමයි ඔයාට දකින්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට useful වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් like කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝකින් ඔයාව ඉක්මනින්ම හම්බෙන්නම්. Bye.